ශ්‍රී ලංකේ අපට අපටම අනන්‍ය වෙච්ච මහා කෘෂි සංස්කෘතියක් තිබෙනවා. මේ කෘෂි සංස්කෘතියේ ප්‍රධාන වැවිල්ල බවට පත් වෙන්නේ වී ගොවිතැන. එහෙම වෙන්න හේතුවක් තිබෙනවා. වී ගොවිතැනේ වසර 2500කට වඩා දිගු ඉතිහාසයකට උරුමකම් කියන්නේ අපේ රටේ ප්‍රධාන ආහාරය බවට පත් වෙන්නේ බත්. බත සපයන වී ගොවිතැන ගැන තමයි අපි අද ITN රන්බිමට අරුණෙල්ල වැඩසටහනින් කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවා දැන් වී ගොවිතැන ලංකාවේ විවිධ පළාත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. ඒ අතර නාගරීකරණය වෙච්ච පළාත්වල කොහොමද වී ගොවිතැන වර්තමානයේ වෙද්දී සිදු කෙරෙන්නේ? අපි දකින්නේ පුරන් කුඹුරු යායවල්. ඒවල වී අස්වැද්දීම සිදු කෙරෙන්නේ නැහැ. නමුත් අපි අද ඔබට ඊට හොඳ නිදසුණක් පෙන්වන්න පුළුවන්. නාගරීකරණය වෙච්ච පරිසරයක කොහොමද හරි අපූර්වට වී වගාව සිදු කෙරෙන්නේ කියන කාරණාව පිළිබඳව. අපි අද තෝරගත්තේ මේ කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් නාම් පමුණුව ග්‍රාම නිලධාරී වසම. මේ ප්‍රදේශ කොහොමද පුරන් වෙච්ච කුඹුරු යායක් අස්වද්දන කුඹුරක් බවට පත් වෙන්නේ කියන එක ගැන කතා කරන්න අපි අද දවසේ සම්බන්ධ කරගන්නවා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර ප්‍රියංකා පෙරේරා මහත්මිය. ආයුබෝවන්. ආයුබෝවන්. ප්‍රියංකා පෙරේරා මහත්මියගෙන් මම කැමති දැනගන්න ඇත්තටම දැන් කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව නාම්පමුණුව කියන ග්‍රාම නිලධාරී වසමේ මේ පුරන් කුඹුරු යාය අස්වද්දන්න අදහසක් පහළ වෙන්නේ කොහොමද? ඇත්තෙම අපේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් තුමා අපිට කියන හැම බිං අඟලම අස්වද්දන්න ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ අපේ කොමසාරිස් ජෙනරාල් තුමාගේ අභිමතයේ පරිදි උපදෙස් හා මඟ පෙන්වීමේ යටතේ හැම බිං අඟලම වගා කරන්න කියලා අපි හැමෝටම උපදෙස් දෙනවා. ඒ උපදෙස් මත මම හිතුවා මමත් රටට දෙයක් කරන්න ඕනේ. ඒක නිසා මගේ ගොවි මහත්මීන් සේරම එකතු කරගෙන අක්කර 23යි රූට් 3ක් තියෙනවා එකම යාය. ඒ කියන්නේ ගම් දෙකට බෙදෙන්නේ මගේ යායෙන්. ඉතින් ගොවි මහත්තුරු මුලදීම කිව්වා මේක කරන්න බෑ මිස්, අපි කොහොමද මේක කරන්නේ, මොනවද ලැබෙන්නේ කියලා. මං කිව්වා ලැබෙන කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. අපි රටට බත සපය නැය. අපි සියලු දෙනාම එකතු වෙලා අපේ අත් දෙක තියනවා, අපිට හයිය තියනවා, අපේ හිත තියනවා, අපි කරමු. මං අනිවාර්යෙන් ඔගොල්ලොත් එක්ක ඉන්නවා, ඒකින්ද අපි කරමු කියලා. ඇත්තෙන්ම මේ ගොවි මහත්තුරු මට ලොකු ශක්තියක් වුණා. ඒගොල්ලෝ ඒ කියන්නේ උදේ 6ට කුඹුරට එනවා, ඇවිල්ලා හවස 6ට යන්නේ. මට හරි සන්තෝසයි. මාස දෙකක් තිස්සේ මම මේගොල්ලොත් එක්ක දුක් වින්දා, ඒ වුණාට මට මේ ලබන සතුට රාජකාරී ජීවිතේ හරිම සතුටකින් මං ඉන්නේ. ප්‍රියංකා මහත්මිය, වඩා වැදගත් වෙන්නේ දැන් පුරන් කුඹුරු යායක් අස්වද්දන්න ඔබට හැකියාව ලැබිලා තිබෙනවා ඔබේ උපදේශකත්වයේ යටතේ. අපි දකිනවා කොතෙකුත් මාර්ගයේ ගමන් කරනකොට මේ නාගරීකරණය වෙච්ච පරිසරවල කුඹුරු පුරන් වෙලා. හැබැයි මේත් නාගරීකරණය වෙච්ච පරිසරයක් කොළඹ දිස්ත්‍රික්කේ. ඔබතුමී කොහොමද මේ ගොවි මහතුන් මහත්මීන් හවුල් කරගත්තේ මේ වැඩේට? උපදේශකත්වයේ කියන්නේ සුහදත්වයේ තමයි ගොඩක්. ඒ කියන්නේ මං මගේ ගමේ බින් අඟලක්වත් කිසිම වෙන ගොඩ කරන්න මං දීලා නැහැ. ඒ බින් හැම බින් අඟලම අපේ කොමසාරිස් ජෙනරාල් තුමා කියන්නේ හැම බින් අඟලෙම මොනවා හෝ වගාවක් කරන්න. ඉතින් මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා හැම බින් අඟලම වගා කරන වගේ මේ අක්කර 23යි රූට් 3 මම කොහොම හරි කරනවා කියලා. ඒක මං ජයගත්තා. අද මුළු ගමම සතුටුයි. ගම් දෙකක් යාවෙන මේ යාය පුදුම සතුටකින් උදේ හවා යන්නේ මිනිස්සු මේ දෙපැත්ත බලාගෙන. ඒ කියන්නේ ඒ තරම් ඒගොල්ලෝ සතුටක් විඳිනවා.
විනිෂ්පාදනයේ සරුසාර කරගත්තොත් සෞභාග්‍යමත් අනාගතයකට මුහුණ දෙන්න අපිට හැකියාව ලැබෙනවා කෘෂිකාර්මික අතින්. එහෙම කරන්න නම් අපි අපේ රටේ පුරන් වෙච්ච හැම කුඹුරක්ම අස්සද්දන්න ඕන. ඒ කාරණාව මූලික අරමුණ කරගනිමින් තමයි මේ කැස්බෑව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අරත් නාම් පමුණුව ප්‍රදේශයේ මේ කුඹුරු යාය අස්වද්දන්න ඔබතුමිය උත්සාහ කරන්නේ. මම කැමතියි මේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මොන වගේ සහයෝගයක්ද මේ වැඩපිළිවෙලේදී ලබා දෙන්නේ? ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ලොකු සහයෝගයක් දුන්නා. අපේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් ඉංජිනේරුතුමා මේ ඇල මාර්ග සංවර්ධනයේදී උපදෙස් දුන්නා. ඒ කියන්නේ එතුමා නැත්තම් මේ ඇල මාර්ග කිසිම ඇල මාර්ගයක් තිබුණේ නැහැ. ඔක්කොම ගොයන් කපලා කුඹුරටම යට වුණා. ඒ කියන්නේ මේ බෝක්කු සුද්ධ කරන්න මේ විදිහට මෙහෙම ඇලවල් කපන්න සහයෝගය දීලා සුරාජ් මහත්තයා පුදුම සහයෝගයක් දුන්නා. ඒ වගේම සහකාර කොමසාරිස්තුමිය නිරන්තරයෙන් ඇවිල්ලා බැලුවා. ඇවිල්ලා සරච්චන්ද්‍ර මහත්මිය නිරන්තරයෙන් ඇවිල්ලා කුඹුරු බල්ලා පුදුම මොකද මේක වගා කරන්න ඉස්සෙල්ලත් එතුමිය ඇවිල්ලා බලලා එතුමිය ඇහුවා කොහොමද මේක කරන්න කියලා. මොකද ලොකු ගස් තිබුණා. වටේට ගස් තිබුණා. සේරම ගස් ටික මං ගැලෙව්වා. ගලෝලා ඊට පස්සේ එතුමිය කුඹුරු හාන කොට ආවා. ඊට පස්සේ ආයි වී ගහන වෙලාවේදී ආවා. ඇවිල්ලා එතුමියත් හරි සතුටටපත් වුණා. ඒ වගේම අපේ මේ ප්‍රාදේශීය නිලධාරීතුමියත් ඇවිල්ලා ඒ වගේ මට ප්‍රාදේශීය නිලධාරීතුමිය අපේ සහකාර කොමසාරිස්තුමිය අපේ ඉංජිනේරු මහත්තයා හැමෝම පුදුම සහයෝගයක් දුන්නා. ප්‍රියංක මහත්මිය දැන් පාරම්පරික ගොවින්ට නම් මේ ගොවිතැන කරන විදිහ ගැන වී ගොවිතැන කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙනවා. අත්දැකීමක් තිබෙනවා. හැබැයි ඔබතුමිය දැන් මේ මෙවර මේ කලාපයේ තෝරගනිද්දි වී ගොවිතැන සඳහා නවමු ගොවින් තරුණ ගොවි මහත්ම මහත්මින්වත් මේ දෙයට සම්බන්ධ කරගන්නවා. මේ ඇලවේලි සකස් කිරීම කුඹුරු ගොවිතැනට ප්‍රථමයෙන් කොහොමද මේ බිම් සකස් කරන්නේ කියන කාරණා පිළිබඳ කොහොමද ඔවුන්ට අවබෝධය ලබා දුන්නේ? ඔව් තරුණ කට්ටිය ගොඩක් මං යොමු කරගත්තා. මොකද අඳ ගොවියෝ හිටියේ ගොඩක් ඒගොල්ලෝ මැරිලා ඊට පස්සේ තරුණ කට්ටිය ආවා. ඒ කියන්නේ ඒගොල්ලොන්ට ආසයි කුඹුර කරන්න දන්නේ නැහැ. ඉතින් මගෙන් ඇහුවා කොහොමද මිස් කරන්නේ? ඉතින් මං කිව්වා බය වෙන්න එපා. අනේ අපිට බයයි අපි කුඹුරකටත් බැහැලා නැහැ. ඊට පස්සේ මං උපදෙස් දීලා දැන් කරනකොට ඒගොල්ලන්ට හරි සතුටුයි. ඒගොල්ලෝ සතුටුනේ දැන් ඒගොල්ලෝ ඉන්නේ මටත් උගන්නන තරම. දැන් හරි ආසයි. උදේ දැන් මං අද කාර්යාලයේ එනකොටත් උදැල් අරගෙන මං එහො කොහෙද යන්නේ කියලා මං යන්නේ මගේ කුඹුර බලන්න කිව්වා. ඉතින් ඒ තරම් ඒගොල්ලෝ දැන් සතුටින් වැඩ කරගෙන යනවා. මේ විදිහට තමයි මේ පුරන් කුඹුරු යායක් අස්වද්දවන්න ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම සහයෝගය දක්වන්නේ. ඇත්තටම දැන් ඔවුන්ට උපදෙස් ලබා දීමේදී ප්‍රියංක මහත්මිය ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මහඟු කාර්යයක් ඉටු කරන බව ඔබතුමිය සඳහන් කළා. දැන් මූලික දැනුම ලබා දෙන්න ඔවුන්ට මේ පිළිබඳ අත්දැකීම් ලබා දෙන්න විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා නේද ගොවිජන සේවා දෙපාර්තමේන්තුව? ඔව්. ඒ වැඩසටහන් වල ප්‍රගතිය ගැනත් අපි කතා කරමු. දැන් බලනකොට ගොඩක් කුඹුරු අස්වද්දුවා. දැන් මගේ වසමෙ නම් දැන් පුරන් කුඹුරු සියල්ලම අස්වද්දලා තියෙන්නේ. දැන් ඊළඟට තියෙන්නේ මම ලොකු සංස්කෘතික වැඩසටහනක් කරලා සංස්කෘතික මංගල්‍යයක් කළා. අලුත් සහල් මංගල්‍යයක්ට වගේ දැන් මේ වී හැම ගොවියන්ගෙන් එකතු කළා. අපි ඒ කියන්නේ මේ ආශිර්වාදය ලබා ගන්න තමයි හැමදාම මේ ආය මේ විදිහටම කරන්න තමයි මගේ එකම බලාපොරොත්තු. ඇත්තටම අපේ රටේ ගොවිතැනේ උන්නතිය සඳහා සිදු කළ යුතු කාර්යභාරයන් අද දවසේ හඳුනාගෙන ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මෙවැනි නිලධාරීන්ගේ දායකත්වයෙන් ඉතා හොඳ වැඩපිළිවෙලක් දියත් කරන්නේ. අපිට ඒකමයි හැකියාව ලැබුණේ කොළඹ දිස්ත්‍රික්කයේ තෝරගෙන කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් නාම් පමුණුව ග්‍රාම නිලධාරී වසමට අයත් මේ කාලයක් තිස්සේ පුරන් වෙච්ච කුඹුරු යාය අස්වැද්දීමේ ආරම්භක වැඩසටහන පිළිබඳව කතාබහ කරන්න. අපිත් එක්ක කතාකලේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර ප්‍රියංකා පෙරේරා මහත්මිය ඔබතුමියට බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මෙවැනි කුඹුරු රසක් අස්වද්දන්නට හැකියාව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ITN රන්බිමට අරුණැල්ල වැඩසටහනින් මෙවැනි අත්දැකීම් ඔබට නැවතත් ලබා දෙන්න බලාපොරොත්තු.
අද අපි ITN රන්බිමට අරුණැල්ල වැඩසටහනෙන් ඔබට ගෙනෙමින් ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් නාම්පමුණුව ග්‍රාම නිලධාරී වසමේ පුරන් කුඹුරු යායක් අස්වද්දන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ අත්දැකීම. මේ කාරණාවේදී අපිට හම්බුණා ඉතාම තරුණ ගොවි මහත්මයෙක්. මඩ සෝදාගත් කල රජකමට පවා සුදුසු තරුණ ගොවි මහත්මයෙක් අපිට අනුරාධ හේරත් බණ්ඩාර තමයි හමු වෙන්නේ. අනුරාධ පළවෙනි වතාවට තමයි මේ කුඹුරු ගොවිතැනට වී ගොවිතැනට පිවිසෙන්නේ. මොකක්ද අත්දැකීම? කොහොමද ඔයාලට මේ කුඹුරු ගොවිතැනට පිවිසෙන්න හිතුනේ? ඇයි මායි අප්පච්චි ගෙවතුගා කරනවා. මම ඒකට උපදේශක් ගන්න ගොවිජන සේවා නිලධාරිකාවට ගියා. ඊට පස්සේ මෙහෙම ගොවිජන මේ තුමිය කිව්වා මේ පුරන් කුඹුරු අස්වද්දනවා කියන තමයි අක්කර 25ක්ම පුරන් වෙලා තිබ්බේ. ඊට පස්සේ මං කිව්වා මම කුඹුරු කරලා නැහැ, කුඹුරු කරන් දන්නේ නැහැ කියලා. ඊට පස්සේ නියරක්වත් මනින් දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ හා ඔයාට මම අපි ඔක්කොම කියා දෙන්නම් ගොවියත් උදව් කරයි කියලා කිව්වා. ඊට පස්සේ මේ මං කිව්වා මට වෙල්ලු දැල්ලක්වත් නැහැ කියලා. ඊට පස්සේ වෙල්ලු දැල්ලක් ගෙදර තියෙන එක මං ගෙනත් දෙන්නම් කියලා නිලධාරී කිව්වා. දෙපාර්තමේන්තුවෙන් කිව්වම හොඳ නිලධාරී කෙනෙක් ගමට පත් කරලා තියෙන කෘෂි ප්‍රදේශික නිලධාරී කෙනෙක් ප්‍රියංක පෙරේරා කියලා. එයා තමයි ගොවියෝ අපි වුණත් උනන්දු කරේවි. ඊළඟට බිත්තර වී ටික, ඊළඟට පොහොර ටික ඒ විදිහට සකසලා දුන්නේ. ඒ කියන්නේ මම පොහොර ගන්න මේ ඇදුම්පත් පවා පිරුවේ ගොවිනියාමක. ඊළඟට මට තව දෙයක් කියන්න තියෙනවා. මේ මා ගැන පුතානමක් කියනවා නෙමෙයි, මේ මම පේශි බේකරි හොටෙල් කෝස් එකක් කරලා දැන් ට්‍රේනින් යන ගමන් මේ දේ කරන්නේ. කුඹුර බැහැගෙන ඉන්න එක මඩකරියෝග ඉන්න කියලා කියන්නේ නැහැ. තමන්ගේ කියන්නේ තරුණ කාලයේ තියෙන ජව ශක්තිය මේකට යොදවලා මීට වඩා වියදමක් යනවා ඇති කුඹුරු කරන්න. නමුත් මේ අර ඒ සතුට ගන්න බෑ. මේ දැන් සමහරු කියන ඇති මේ ඔය කරන වියදම හාල් ගෙනල්ල කන එක ලාභයි කියලා. නමුත් මේ ඒ බත්තික කන සතුට ගන්න බෑ මොන දෙයින් වුණත්. ඒකයි මට කියන්න තියෙන්නේ. පුරන් කුඹුරු යායක් අස්වද්දලා එහි පැලපත දකිනකොට අපිට දැනෙන හිතට ගතට දැනෙන සතුට කොයි තරම්ද? මේ දේ අපේ රටේ අනිකුත් තරුණ පරම්පරාවට විඳින්න හැකියාව තිබෙනවා නම් ඔවුන් නිරන්තරයෙන් මේ කෘෂිකර්මාන්තයට නැඹුරු වෙනවා. අපිට එහි එක් උදාහරණයක් තමයි මේ අනුරාධ මේ විදිහට ගොවිතැනට යොමු වීම පෙන්වන්නේ. අනුරාධ, අපි දකිනවා ගොඩක් වෙලාවට තරුණ පරම්පරාව ඉන්නවා මේ කෘෂිකර්මාන්තයේ පිළිබඳ පොතේ පතේ දැනුම, න්‍යායික දැනුම ලබා ගන්න. හැබැයි ඔවුන් ප්‍රායෝගිකව මේ දේවල් වල නිරත වෙන්නේ නැහැ. ඔබ මොන වගේ පණිවිඩයක්ද ලබා දෙන්නේ අපේ රටේ තරුණ ජනතාවට මේ කෘෂිකර්මාන්තයට නැඹුරු වීම හරහා? ඔබ ලබන සතුට කොහොමද හැමෝගෙම සතුටක් කරගන්නේ කියන කාරණාව ගැන කියන්නේ? සතුටේ මේ සතුට අන්නේ ලබා ගන්න එක මම ලබා ගැනීම ඒ වෙන දෙයකින් ගන්න බැරි සතුටක් මේ දෙයින් තියෙනවා. ඒ වගේම මේ ඔක්කොම තරුණ කාලේ වෙන දේවල්ට යොමු නොවී තාම සම්පත් තියෙන ලංකාවේ හොඳ නිලධාරී ටිකක් ඉන්නවා, කෘෂි උපදේශක නිලධාරී ටිකක් ඉන්නවා, ඊළඟට වතුර තියෙනවා, හැමදේම තියෙනවා, ඊළඟට සහන ආධාර වශයෙන් පොහොර දෙනවා, හැමදේම තියෙද්දි මේවා නොකර ඉන්නවා කියන එක ලොකු අභාගයක්. ඒ වගේම මේ මම කියන්න කැමති අනිත් තරුණ සියල්ලටම කියන්න කැමති මේ කෘෂිකර්මාන්තය අතින් මේ යම් දෙයක් රටට කරන්න, ඒක රටට කරා හරි සමානයි, තමන්ට කරගන්න වගේම රටට ඒක බලපානවා. මගේ නම සරත්. මම අවුරුදු 15ක් 20ක් විතර වෙනවා කුඹුරු වපුරන්න අරගෙන. ඉතින් මෙතන අක්කර 20ක් 25ක් වැපිරෙනවා. ඉස්සර මේ පැත්ත උඩ පැත්තේ සෑහෙන පුරන් කුඹුරු තිබුණේ. අපේ ප්‍රියංක මැඩම් තමයි අපිට උපදෙස් දීලා අපිව පෝර ටික හැම දෙයකින්ම අපිව දිදි ගන්වලා අද අක්කර 22ක පුරන් යායක් අස්වද්දුවා. ඉතින් අපිට හරි සන්තෝසයි. ඉතින් අපි වගේ අපි දැන් වයසක කට්ටිය, අපි වගේ මේ තරුණ කට්ටියත් මේ වගේ ගොවිතැනක් කරගන්න පෙළඹුණා නම් මේ අද අපේ රට හරි සුවම්පෝෂිත රටක් බවට පත් වෙන්න පුළුවන්.
ඉතින් අපි කියනවා වයසක අපි වෙනුවෙන් මේ දැන් ඉන්න ඉලන්දාරි මහත්මයලා කුඹුරකට බහලා වැඩ කරලා අපේ රටට රටට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ආදර්ශයක් දෙන්න කියලා තමයි මේ මම ආරාධනා කරන්නේ. මේ මේ යායේ වැඩක් වගා කරන එක ගොවි මහත්මෙක් තමයි මම. මේ දැන් අපිට මේ සැරේ වගා කරනකොට මේ දැන් ගොවිතැන්ට අවශ්‍ය වෙන්නේ මූලිකම ජලය, ජලයේ වාරි මාර්ග පද්ධතිය. දැන් කලිනුත් අපි කුඹුරු වගා කරා. මේ යායේ මේ නාම්පම්න ගොරක පිටියේ කුඹුරු යායේ බෝකුන්දර කුෂිකර්ම ගොවි ජන සේවා මධ්‍යස්ථාන යටතේ තමයි පාලනය වෙන්නේ. අපේ කුෂිකර්ම නෝනා ප්‍රියංකා මිස් තමයි මේ උපදෙස් මේ අපිට ඔක්කොම සාසනික උපදෙස් සහ ඔක්කොම ඒ අවශ්‍ය කටයුතු වේලාවට සම්පාදනය කරලා දෙන්නේ. නමුත් අර මේ මූලිකම බලපාන ප්‍රශ්නේ තමයි මේ වාරි මාර්ග ප්‍රශ්නේ, ජල ප්‍රශ්නේ. ඒක කලිනුත් මේ කුඹුරු වල දෙපැත්තෙන් මේ යන ඇල දෙපස යායේ දෙපස තියෙන ඇලවල් සංවර්ධනය කරලා. නමුත් මේ මෙවර මේ අපේ මේ කුෂිකර්ම නෝනා මූලිකත්වයෙන් උද්‍යෝගිමත්වේ ඇර දෙපැත්තේම ඇල හොඳට සංවර්ධනය කළා. මේ යන්ත්‍රානුසාරින් ඒ වැලවල් ගොඩ දාලා මේ ජලය හොඳට බැස යන ආකාරයට මේ කුඹුරු සකස් කරන්න අපිට උදව් උපකාර කරා. මේ අවශ්‍ය උපදෙස් ඒවා දුන්නා. ඒ නිසා යායම ගොවි මහත්තුරු එකතු වෙලා ඒ නෝනාගේ උපදෙස් වලට අනුව ඒ ඇලවේලි බැඳීම, ඇලවල් සකස් කර ගැනීම, නීරවල් බැඳීම හොඳට කරලා මුළු කුඹුරු යායම මේ සැරේ, කලින් නම් එච්චර වගා කරුන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. නමුත් මේ සැරේ ඒ නෝනාගේ උපදෙස් වලට අනුව මුළු කුඹුරු යායම වගා කරන්න සෑම ගොවියෙක්ම උනන්දුලා වැඩ කටයුතු කරා කියලා මට කියන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ අපේ ප්‍රධාන කෘෂිකාර්මික අංගය බවට පත් වෙන්නේ වී ගොවිතැන. එහෙම වෙන්න හේතුව තමයි අපේ ප්‍රධාන ආහාරය බත්. අපි අද ITN රන්බිමට අරුණැල්ල වැඩසටහනෙන් කතා කළේ කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවට අයත් නාම්පමුණුව ග්‍රාම නිලධාරී වසමේ පුරන් කුඹුරු යායක් අස්සද්දන්න කරපු ආරම්භය ගැන. අකර 20කට වැඩි පුරන් කුඹුරු යායක් මේ විදිහට අස්වද්දන්න ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවෙන් සුවිශාල කාර්යභාරයක් ඉටු කරලා තිබෙනවා. ඔබ හිතනවා ඇති ඇයි අපි කොළඹ දිස්ත්‍රික්කයේ මේ වගේ තැනක්ම තෝරගත්තේ කියලා. අපේ රටේ තවත් ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවල මෙවැනි කාර්යභාරයන් රැසක් ඉටු වෙනවා ඇති. හැබැයි මෙවැනි නාගරීකරණයේ වෙච්ච පරිසරයක පුරන් කුඹුරු යායක් අස්වද්දන එක කොයිතරම් අපේ රටේ කෘෂිකර්මාන්තයේ උන්නතියට වැදගත්ද? මෙන්න මේ කියන කාරණාව අපිට ඔබට ඒත්තු ගන්න අවශ්‍ය වුණා. ඔබටත් හැකියාව තිබෙනවා ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා මෙවැනි පුරන් කුඹුරු යායන් අස්වද්දලා අපේ රටේ බත සපයන හෙට දවසට ලොකු මෙහෙවරක් කරන්න. එවැනි දේවල් පිළිබඳව අපි ඉදිරියේදීත් ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. අද ITN රන්බිමට අරුණැල්ලෙන් සමුගන්නවා. ඔබට කෘෂිකර්මාන්තයේ සෞභාග්‍යයෙන් සපිරි හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා.